combination present. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ පැරණි සහ නව සමාජිකයන්ගේ බස් සමගම් ගැන සහ ඔවුන්ගේ ගැටලු ගැන කතා කරන කම්බිනේෂන් අදත් සූදානම් දශක 3කට ආසන්න කාලයක් ප්‍රවාහන ශේෂ්ත්‍රයෙන් නමක් තබා තිබෙන ප්‍රවාහන සමාගම ගැන කතා කරන්න. Kavinda Express ගැන ඔබ දන්න නොදන්න ගොඩක් දේවල් කතා කරන්න අපිත් එක්ක දුරගතනෙන් සම්බන්ධ වුණා සමාගමේ හිමිකරු අබේ වික්‍රම මහතා. Kavinda Express කොයි කාලෙද ආරම්භ වෙන්නේ? 1990. හිමිකරුවගේ නම සඳහන් කළොත්? ASK අබේ වික්‍රම. Kavinda Express ප්‍රවාහන ශේෂයට අවතීර්ණ වන මාර්ගය මොකද්ද? බදුල කදුරේල. මේ වෙදි ධාවනය කරන වෙනත් මාර්ග මොනවද? බදුල්ල කදුරු වල ධාවනය කරනවා. මයි අංගන කදුරු වල ධාවනය කරනවා. මයි අංගන තිරිපුර මේ වගේ ධාවනය කරනවා. මගේ බදුල්ල කොළඹ බස් එකක් තිබ්බා. ඒක නම් ඔක්කොම ඒක කැන්සල් වුණා ඇක්සිඩන්ට් එකක් වෙලා. ඒක ධාවනය වෙන්නේ. තව මගේ මම ධාවනය කරනවා තමයි මාතර මා කොඹුද වයිෆ් ගේ නමින් කියන බස් එක. බස් සමාගම් ගැන කතා කරද්දී ගොඩක් අය අහන ප්‍රශ්නයක් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඒ සමාගමට බස් රථ කීයක් තියෙනවද කියලා. කාවින්දර මේ වෙද්දි බස් රථ කීයක් තියෙනවද? වංගව තියෙනවා, ප්‍රමිත් තියෙන බස් 12 18ක් තියෙනවා. ඊට අමතරව මගේ තියෙනවා මේ කොට්ටාව පිටකොටුව සහ අඩුවෙල පිටකොටුව. ඒ බස් AC බස් ඒවා දැන් දුවන්නේ නැහැ. ඇත්තටම දැන් ඔබට දශක 3කට ආසන්න කාලයක අත්දැකීම් තියෙනවා මේ ප්‍රවාහන ශේෂ්ත්‍රය සම්බන්ධව. එතකොට ප්‍රවාහන ශේෂ්ත්‍රයෙන් ඇත්තටම ලාභ ලබන්න පුළුවන්ද? කලින් ලාභ ලබන්න පුළුවන්. දැන් අනවශ්‍ය හොරකෑම සහ අනවශ්‍ය නිලධාරි වාදයයි අනවශ්‍ය තීන්දු తీරණයි හින්දා දැන් ලාභදායි නෑ. දැන් ඇත්තටම තනිකර පාඩුදායි ව්‍යාපාරයක්. සාමාන්‍යයෙන් ඉතින් හරි රූට් එකක් තියෙන එක්කෙනෙකුට උනත් දුවන්න අමාරුයි. ඉතින් ප්‍රධාන හේතුව ඉතර රොටේෂන් ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඉතර ස්ටෑන්ඩඩ් ටයිම් ටේබල් තිබුණා. එතකොට අපිට කස්ටමර්ස්ලා ඉන්නවා. දැන් රොටේෂන් ටයිම් ටේබල් ඉඳලා කස්ටමර්ස්ලා නැහැ. බස් එක ස්ටෑන්ඩ් එකෙන් ලෝඩ් නොවුනත් බස් එකේ ආදායම ගැන නිශ්චිත වශයෙන් කියන්න බෑ. එතකොට වෙන්නේ කාර්යයේ තරංගකාරීකම හින්දායි හුඟක් වෙලාවට හුඟක් දුවන ගමන් වාර පාඩු සහිතයි. ඒක නිසා දැනට මේ තියෙන තත්ත්වයෙන් කරන්න බැරි. දැන් අනිත් එක මගින්ගේ විශාල තියෙන ඒක නිසා කොහොමවත් කරන්න බැහැ. මේ බස් සමාගම පවත්වගෙන යද්දී ඕනම හිමිකරුවෙක්ට ගැටලු තියෙනවා. සමහර හිමිකරුවන් මේ ගැටලු නිසා ප්‍රවාහන සමාගම් වලින් නයින් වෙලා ප්‍රවාහන ශේෂ්ත්‍රයෙන් ඉවත් වෙලා තියෙනවා. ඔබතුමාට මෙහෙම ගැටලු නැද්ද? මේක එකම ක්‍රමයෙන් දිහේ පාලන කරන නිලධාරීන් බලනවා නම් මේ බස් ටික ඔක්කොම එකට එල ගහලා මිනිස්සුන්ට බස් වලට මගී අවශ්‍යතාවට සඳුදන පරිදි අඩු ගානේ අව මාසෙකට දවස් 15ක්වත් බස් දුවන්න පුළුවන් නම් රොටේෂන් ක්‍රමයකට හරි ලෝඩ් වෙන ක්‍රමයකට හරි බස් ප්‍රමාණය අඩු කළා යම් සාර්ථකත්වයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආපහු අත්හැරියොත් තරංගකාරී බවක් අත්හැරියොත් බස් නිකන් දුවනවා. දැන් ඉස්සර ඇත්ත වශයෙන්ම කිව්වොත් ඉස්සර තිබුණේ සරලව කිව්වොත් ඉස්සර හෝල් එකේ මගින් ඉන්නවා බස් එක ඇවිල්ලා මගින් නවත් නැගගෙන යනවා. දැන් බස් එක ගිහින් හෝල් එකේ තියෙනවා මගින් ඇවිල්ලා බස් එක නැට්ටයින් පස්සේ බස් යනවා. ඒ සත්‍යයට ඇටලා තියෙනවා. ඒක නිසා මගින්ට තපා ඒ බස් හිමියන් තපා ඒ තරංකාරීකම වැඩි. ඊළඟට ඒකෙන්ද මිනිස්සුන්ට
නීති අනුකූල නොවන විදිහට වැරදි විදිහට ධාවනය කරන්න පෙළඹිලා තියෙනවා. ඔය හේතු තමයි මේක පරිහාන්ට හේතු. ඔබතුමා දකින විදිහට මේ ශේෂ්ත්‍රයේ වෙන්න ඕනි වෙනස්කම් මොනවද? වෙන්න ඕන වෙනස්කම් තියෙන්නේ මගින්ට අවශ්‍ය පරිදි බුක් කළා හරි මගින් යන්න පුළුවන් කමක් වෙන්න ඕන. ඊළඟට දැන් මේ ප්‍රවාහන සේවා හැදිලා තියෙනවා ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් වලට. දැන් බලන්න උදේ ඉඳන් ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් බස් එක පිරලා යනවා. හවසට ඒව පිරලා යනවා. අනිත් බස් නිකන් යනවා. ඒක ඒවටත් යම් කිසි මගින් මාසයකට ගෙනියන්න පුළුවන් විදිහට සමවත් ඉරියව් නිශ්චිත ගමන් කාර ටිකක් හැදෙන්න ඕන. ඔබ සමාගම ගුණාත්මක සේවයක් මගියට ලබා දෙනවා. මට නිශ්චිත වශයෙන් තියෙන ගමන් වාර සියල්ල මම පාඩු පිට හරි දුන්නා. මගේ ප්‍රවාහන බස් රථ ප්‍රයිවට් හෝ CTB හෝ ඇයි මේ රේස් යන්නේ? රේස් යන්නේ දැන් බස් එකක් එනගේ සීට් ගන්න දැන් ඇත්තටම හොඳ තීරණයක් කරන් තියෙනවා. සීට් ගන්න විතරයි දැනගන්නේ. මම ඒක අතිශයින් හොඳයි. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක කෙනෙකුට ක්‍රියාත්මක වෙනවා කෙනෙකුට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒක තේරුමක් නැහැ. ඇත්තටම බස් ගාස්තුවත් සමානවත් සීට් ගන්න දැනගෙන ඉන්න ඕන නම් මේක දුවන්න. දැනට තියෙනවා. නමුත් සීට් ගන්නටවත් නැති හින්ද තමයි රේස් යන්නේ. ඒෂන් හේතුවක් නැහැනේ සීට් ගන්නට වැඩියක තියෙනවා නම් ඒක හෝල්ටින් වල දැනග ටික පස්සේ මගියක් දැනගන්න ඕන බස් කිනියක් දැනගන්න ඕන මගියක් දැනගන්න ඕන මම හිටගෙන හොයා යුතුයි ඒකට මගිය බස්සනවා නම් පොලිසියෙන් හරි හිටගෙන ඉන්න මගෙන් ටික බස්සල බස් එක අරින්න ඕන මගිය ඊළඟට නගින්නේ නැහැ ගොඩක් පෞද්ගලික බස් රථ රියදුරන් වගේම හිමියන් කියන කතාවක් තමයි හිමියන්ගෙන් තියෙන චෝදනාවක් තමයි ප්‍රයිවට් බස් එකේ ටයිම් එක කපන්න CTB බස් එකක් දානවා කියලා. ඔබතුමාගේ අදහස මොකක්ද? ඇත්තටම CTB එකත් වැඩ දේ. CTB එක 30 40 60 සීමාවක් තියෙනවා. මම ඉදා ඉඳලම දකින දෙයක් තමයි මේ ටයිම් ටේබල් එක ස්ටෑන්ඩ් එකේ බෙදලා දුන්නා නම් මෙන්න මේ ටයිම් එක කියන්නේ විනාඩි 30යි විනාඩි 40යි විනාඩි 20යි විනාඩි 30යි දිවා කාලයේදී රාත්‍රි කාලේ විනාඩි 40යි 6යි මේ විදිහට බෙදලා දුන්නා නම් දවසේ වෙලාව මෙන්න මේ වෙලාවේ CTB මේ වෙලාවේ ප්‍රයිවට් කියලා ඔය දෙකම ඇති වෙන්නේ. දැන් මේක අපද කියලා තියෙන එකක් කරේ එකක් CTB ප්‍රයිවට් කියලා තියෙනවා. එතකොට ඉතින් CTB බස් එකක් දාලා ප්‍රයිවට් බස් එක කපාගෙන යනවා. එතකොට අතම වුණාම එතකොට ඒකට ඕනනම් අවශ්‍ය නම් බස් දෙකක් දාන්න පුළුවන් තමන්ගේ ස්ලොට් එකට තුනක් දාන්න පුළුවන් ඒත් නැත්නම් එකක් දාන්න පුළුවන්. වගේ අවස්ථාවක්. ඒ වගේ ටයිම් ටේබල් එක වෙන් කරාන. දැන් අවශ්‍ය වෙලාව විනාඩි 20යි 30යි විදිහට මේක උගක් සාර්ථක කරන්න පුළුවන්. අපි පොඩ්ඩක් බැලුවොත් ඉන්දියාව බංගලාදේශය පකිස්තානය වගේ මගීන් ගෙනියන බස් රථ කැටගරි තියෙන දෙකයි AC සහ නන් AC විදියට. හැබැයි ලංකාවේ කැටගරි හතරක් තියෙනවා. සාමාන්‍ය ගාස්තු, අර්ධ සුභෝභෝගී, සුභෝභෝගී සහ අධි සුභෝභෝගී විදියට. මොකද මේ අසාධාරණ වර්ග කිරිල්ල? නෑ අර්ධ සුභෝභෝගී කියලා දෙයක් දැන් වැඩක් නෑනේ සීට් ගන්න විතරන. ඒකේ වෙන්නේ ඇත්තටම ගත්තොත් බස් එකේ ඊයදම ගියාම ඉතුරු ගාන 50%ක් වැඩියෙන් ගත්තොත් ඒක තනිකර ලාභය. එතකොට සාමාන්‍ය සේවා බස් එකක් නැති ලාභයක් අර සුපෝබෝගෙන් තියෙනවා. ඉනිස් එක දාවනේ වෙනවා. ඒක නිසා ඒකෙන් මගියට වෙන විශේෂ වැඩි සැලකිල්ල නැහැ. රෝගී සේවයක් අවශ්‍යද නැද්ද කියලා ඉතල තියෙන එක කරන්න ඕන. මගීන් සීට් ගන්නට විතර නම් අර සුපෝබෝගී සේවක අවශ්‍යතාවයක් නැහැ. ගන්නට වැඩි ගෙනියන්න බෑනේ. දශක දෙකකට වඩා වැඩි කාලයක් මගින්ද සේවය සපයපු කාවින්ද එක්ස්ප්‍රස් හිමිකරු වන ඔබ බස් ශ්‍රේෂ්ඨය ගැන කලකිරීමෙන් නේද? සත්‍ය වශයෙන්ම කලකිරීමෙන්.